දැන් පාසල් වල ඉන්න දරුවන් කියන්නේ දැන් පාසලක ගත්තොත් ළමයි 500ක් විතර ඉන්නවා. දැන් ළමයි ඇවිල්ලා ඕමම අර 500 ඇවිල්ලා මට්ටමට බැහැලා දැන් 300යිලු වෙන්නේ පාසල් වලට. කියන්නේ ඒ ළමයින්ට අධ්‍යාපන ඇත්තම අධ්‍යාපන කඩම් වැටලා තියෙනවා. ළමයින්ට කෑම ප්‍රශ්නේ. ළමයි ඇත්තම ගෙවල් වල ඉඳලා රැට කෑම එකක්වත් නැතුව උදේට ළමයෙකුට ඉස්කෝලේකට යාගන්න විදියක් නැහැ. ළමයි කලන්ත දාලා වැටෙනවා. ගෙවල් වලින් ඒ ළමයින්ට කන්න බොන්න දෙන්න විදියකුත් නැහැ. ඒ තරමට දැන් ලංකාවේ අධ්‍යාපන කඩම් වැටලා තියෙනවා. මට ඒවිල මේ ගුරුවරයෙක් මේක කිව්වේ අද කියලා කිව්වා. මේ අපි මොකක් හරි දෙයක් කරන්න ඕනි. අපි මොනවද කරන්නේ මේ රටේ ඉන්න දේශපාලකයෝ මොනවද කරන්නේ? රනිල් වික්‍රමසිංහ ඉගෙනගෙන ඉන්න මහත්තයෙක් නේද? ආචාර්යවරයෙක්ද මහාචාර්යවරයෙක්ද කියලා කියනවා නේද? පොත ලිව්ව නේද? මේ දරුවන්ගේ මේ අධ්‍යාපන මේ ඕමම වට්ටෝල මොකද්ද මේ කරන්නේ රටට මේ අපරාධේ? කරුණා කරලා මං කියන එකම තමයි මේ ළමයින්ගේ අධ්‍යාපන ගැන හැමෝම ටිකක් හොයලා බලන්න ඕනේ. හොයලා බලන්න පුළුවන් කෙනෙක් අර එක එක මේ මේ පළාත් වලට ගිහින් පුළුවන් වැඩපිළිවෙල ටික කරන්න. පුළුවන් මන්ත්‍රීගොල්ලෝ ඇවිල්ලා ඡන්දයක් තියන්න ඕනේද? මේ එක එක ගම් වලට ගිහින් ඡන්ද ගන්න. ඊට කලින් ඇවිල්ලා ළමයින්ගේ අධ්‍යාපන ගැන හොයලා බලන්න බැරිද? ළමයින්ට ඉස්කෝලේ පොත් ටික ගන්න බෑ. ළමයින්ට පාසල් බෑග් එකක් ගන්න බෑ. මේ සපතු කුට්ටමක් ගන්න බෑ. හැම දෙයක්ම මේවිල දැන් මේ රටේ ඉන්න ජනතාව ප්‍රපාතරම වැටලා තියෙන්නේ. මේක හරිම අපරාධයක්. මේ ඇත්තටම මේ අධ්‍යාපන වලට කරන අපරාධයක්. කරුණා කරලා පුළුවන් නම් මේගෙන ඉන්නේ රටේ ඉන්න ජනතාව හරි මැදිහත් වෙලා මොකක් හරි මේකට තීරණයක් ගන්න. ස්තුතියි.